පහුගිය දවසක කැලණිය විශ්වවිද්‍යාලයේ පළමුවන වසරේ ශිෂ්‍යාවක් කළ පැමිණිල්ලකට අනුවයි කිරිබත්ගොඩ පොලිසිය මේ අය අත්අඩංගුවට ගත්තේ. පළමු වසරේ ශිෂ්‍යාවන්ට දිග කලසම් ඇඳීම තහනම් කරමින් ජේෂ්ඨයන් පැනවූ නියෝගයට අවනත වුණේ නැති නිසා නවක වදයට ලක් වුණා කියලයි මේ පැමිණිල්ලේ සඳහන් වුණේ. එහිදී ජේෂ්ඨ සිසු සිසුවියන් පරුෂ වචනෙන් බැනමැදීමෙන් මානසික හිංසනයට ලක් වුණා කියලත් මේ පැමිණිල්ලේ සඳහන් වෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතර පළමුවන වසරේ ශිෂ්‍යාවක් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් 4 දෙනෙක් සහ පළමුවන වසරේ ශිෂ්‍යාවන් 3 දෙනෙක් වෙනවා. මේ සිසුන් අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. ඊට පස්සේ කට්ටියම මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා මේ හත් දිනව ලබන 17 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කළා. පොලිසිය විසින් නවකවද පනතේ දෙක දෙක වගන්ති ඉදිරිපත් කරනවා නම් පැහැදිලිවම ඔප්පු කර යුතුයි. එක්කෝ ලිංගික හිංසාවක් සිදු වෙලා තියෙන්න ඕනේ නැත්නම් බරපතල තුවාල සිදු වෙලා තියෙන්න ඕනේ. නමුත් මේ පැමිණිල්ල කරපු ශිෂ්‍යාවගේ කිසිදු පැමිණිල්ලකින් තහවුරු වෙන්නේ නැහැ. ඇයට ලිංගික හිංසනයක් සිද්ධ වුණා කියලා ඇය සුළු තුවාල සිදුවීමක් සම්බන්ධයෙන් හෝ රෝවල් ගත කරලා නැහැ. ළමයි කිසි දෙයක් දන්නේ නැහැ. කැම්පස් එක වැහුවන් පස්සේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඊ හිටියා. මේ ළමයි කියන හැටියට පළවෙනි අවුරුද්දේ ළමයි උට කිව්වලු අර මාස පහක් අය කර කොණ්ඩ ගොතාගෙන ඉන්න. අර කලිසම් අඳින්න එපා නම් මනම් කියලා. ඊවට පස්සේ ළමයි රෙගුලාසි කතා කරාලු. ඔයාලා කොහොමද මට එහෙම කියන්නේ කියලා කිව්වලු. දෙදෙන තුන් දෙනා අතර බහින් බස්වීමක් වුණාද? ඊට පස්සේ අපේ ළමයි අය තිද්දි අතෑරලා දැම්ම කිව්වා. මේ ළමයි ඉගෙන ගන්න ළමයි තව දුප්පත් දෙමක්යන්ගේ දරුවෙයි මෙහෙම කරන්නේ. මින් සංකල්ප හත්යද කරන්නේ එහෙම කියලා හිතන්නකෝ. නවකෝද පනත ගෙනාවේ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් නවකෝදේ තුරන් කරන්න නෙවෙයි. රැග් කියන වචනේ 1940 ගණන් වල ඉඳලා පාවිච්චි කරන වචනය. බොහොම පැහැදිලිව වෙනි සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒක වැරදි කියලා අපි පිළිගන්නවා. අපිත් පිළිගන්නේ නැති අපිත් එකඟ නැති සංස්කෘතියක් තමයි මේ වෙනස් කරන්නේ. ඒ නිසා තමයි මේක අපේ සරන් පාට විදිහට අපි යෝජනා කරන්නේ නවක වදයක් එපා වදක පනතක් එපා. අපි ආණ්ඩුවට කියනවා මේ විදිහට නම් අපිව මර්ධනය කරන්න හදන්නේ අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. කොහොම වුණත් මේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශ්වවිද්‍යාල කිහිපයකම සිසුන් අද විරෝධය පළ කළා. මේකට විරෝධය පෑමේ තේරුම නවකවදයට එකඟයි කියන එක නෙවෙයි. අපි මේ මර්ධනයට විරුද්ධයි. මේ සහෝදරුරු වහාම නිදහස් කළ යුතුයි. නැත්තම් අකණ්ඩව මේ වෙනුවෙන් අරගලයක් කරන්න සූදානම් කියන පණිවිඩය තමයි ආණ්ඩුවට දෙන්නේ.